आयुबन यहापत्व वासनवंतो जयग्राही कालसीमा प्रार्थना करनवा ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න දැන් වසරක් 2023 වසර උදා වෙලා ඔන්න වසරෙන් භාගයක් හරියටක් ගෙවිලා අවසන් දැන් ඔන්න දෙවෙනි අර්ධය උදා වෙනවා. ඉතින් මේක විශේෂිත වූ මාසයක්. දෙවෙනි අර්ධයේ පළවෙනි මාසය. එහෙම නැත්නම් වසරේ 7 වෙනි මාසය, එහෙමත් නැත්නම් ජූලි මාසය ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් මුලින්ම අපි කතා කරමු එහෙනම්. වැඩි කාල වේලාවක් ගන්න නැතුව රාශි චක්‍රයේ දෙවන රාශිය ලග්නාධිපති සිකුරු ග්‍රහයවත් ශුක්‍ර වූ वृषभ लग्न हिमी आयुन इति दसहायक गेवन हरला बेलू ओब कोहम शत्रुद मे मा सहायक ओब शत्रुन जयग्रह हेबन सहाय पाते नेता तव अवस्थावती पराजिते मेघ अमत क्र ये पायगन सा मे बेला मेहम वृषभ लग्न सापेक्ष गतने काल सीमा इतर यापत् काल मेन विशेषम पहुगी अप्रैल मसम पस्से इलमुन काल सीमा ඉතින් හැබැයි මේ හැමදේම අසුබ වුණාට මේ පිහිටීම් තුල ඔබට ඒක සුබ කරගන්න පුළුවන්. අපි ඒ ගැන ගොඩාක් කතා බහ කළා. ඉතින් කරගත්තුවා ඉන්නේ මොන අපලකාරී තත්ත්වෙ තිබ්බත් මේ වීඩියෝ අවසානයේදී මම කියන පිළිවෙත්. ඒ පිළිවෙත් හරියට කරලා හිතාගෙන පිට සාර්ථකත්වයක් අත් කරගත්ත අය ගොඩාක් මට මැසේජ් කරලා තිබ්බා. ඒ වගේම කමෙන්ට් කරලා තිබ්බා. ඔබ ගිහින් බලන්න පරණ වීඩියෝ වල එහෙම කරලා තියෙනවා. ඒක නිසා अधिष्ठान करगंध मे मुन गेटलुकारी तत्व तो बड़े यहाँ लंगा करगत है कि हेम करगत वृषभ लग्न हिम इन्ना एदेट अभी लैस्यम है ना कथा करूँ है ना मे मास जूली मास वृषभ लग्न हिम ओबट कोहम हेसरे विदला इतिंगे लग्नाधिपति सिकुरु ग्रह मेवेलावे उबगे तुंगिनी भावे तेंपत्वेला इद्दितम मे मासे आरंभेन्निदि नेत्तक्कम रवि बुध संयोगेन उबगे देवनि भावे हेबई बुध मे मासे ता विशेषित मासक वेन बुध के मारुव तुंगत राशि तुनक यदना मे मासे एक इस्लाम मिथुन राशि तो इट पे कटक राशि तो इट सिंह राशि मे मासे तुलद ऐनो तक कुजो बगे हतर निभावे केतु बगे हाईवे निभावे शनि बगे दसवे निभावे राहु गुरु बगे दुलस निभावे संयोग वेला इद्दि मे मासे आरंभ करना तो बगे मे मासे वृषभ लग्न में बड़ा कोहमद के लापे पुदुवे कथा करूँ मे गणिति आय कियान देख ने मैं अशुभ देवल के बाय वेंडे पा मैं अशुभ देवल मन के पड़पूर हारा उसल कियान उत्साह करानी उपरे देवल विनाश करगंड पुलुवन निशा एक निशा मे देवल लहाला हरे बुद्धि कटद करला मे मासे जयग्रहण करना आदि टंग कर गए ना अभी नंबर मे मासे जूली मासे वृषभ लग्न में बड़ा कोहम देखिएला इति मुलिम कथा करो तो बगी में रखी रक्षा काटे तो व्यापार काटे तो कोहम वे अत्याशय में पाओगे काल सीमा तो तिपुनु प्रश्न ගැටළු හා සම්බන්ධව කතා කරද්දී වෘෂභ ලග්නයෙන්ද ප්‍රධාන වශයෙන්ම ප්‍රබල ලෙස ගැටලුකාරී තත්ත්වයන් අත්කරගත්ත තැන් දෙකක් තිබ්බා. එකක් තමයි පවුල. අනිත් එක තමයි මේ රැකියා කරන ස්ථානය තුල. සමහරව රැකියාවල් අහිමි වුණා, අහිමි කරගත්තා. සමහරව තාමත් අර අපි කියන වචෙන් කිව්වොත් කාගෙන ආදා මැද යනවා ගමනක්. ඒ තරම්ම කියන්නේ ඇත්තටම එපා වෙච්ච ස්වභාවයෙන් යනවා. මේ රැකියාව කියන තැන් තුල ඔබ තරම්ම අර යහපත් මානසික සිතුවිල්ලක නෙමෙයි මේ කාල සීමාව තුල ඉන්නේ. ඉතින් හැබැයි මේ මාසය තුල ඔබට පුංචි සහනයක් සැලසෙනවා. විශේෂයෙන්ම කතා කළොත් මේ මාසේ දෙවෙනි සතියෙන් පස්සේ කාල සීමාව තුල ඔබට ඔබ රැකියා ස්ථානය තුල තරමක් දුරට අර තිබිච්ච අධික බාධාකාරී తত্ত্বය තරමක් දුරට යටපත් වෙනවා తాවකාලික වශයෙන්. හැබැයි මේ తాවකාලික වශයෙන් යටපත් වුණාට මේ කාල සීමාව තුල ඔබට ඔන්න ඒ අවස්ථාව ප්‍රොජෙන්ට් අරගෙන ඔබට ඉදිරියේදී ඒ බාධක එල්ල නොවෙන්න කටයුතු කරන්න හැකියාව තමයි. මොකද හේතුව ඔබ රැකියා ස්ථානය තුල මාරුවක් බලාපොරොත්තු වෙනවා. මේ ස්ථානය තුල ගැටලුකාරී තත්ත්වයන් හේතු කොටගෙන එහෙම නැත්නම් ඔබ අලුත් රැකියාවට මාරු වෙන බලා හිටියන ඔන්න මේ දෙවෙනි සතියෙන් පස්සේ ඔබට ඒ සඳහා අවස්ථාව සැලසෙනවා. ඒ තුල ඔබ ඉල්ලුම් කරපු අලුත් රැකියාවල ඔබ ලැබෙනවා. නැත්නම් ඔබට ස්ථාන මාරු ඉල්ලා තිබුණා ඒවා ලැබෙනවා. මේ හැමදේම තුල මොකද හේතුව මේ රැකියාව කියන දේ පෞල් ජීවිතයේ කියන තුන විශේෂම මේ පෞල් වෙලා එන වෘෂභ ලග්නයට හරිම ගැටලුකාර තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතුනා. මොකද හේතුව රැකියාවට කාලය දුන්නාම පෞල් ජීවිතේ මගේ හරන පෞල් ජීවිතේ අවස්ථාවේදී රැකියාව මගේ හරන ඔය වගේ තදබල මානසික පීඩාකාරී තත්ත්වයකින් යෙදුනේ ඒ දෙයට පොඩි සහනයක් ලැබුණා. මොකද හේතුව දැන් ඔබ රැකියාවට ටිකක් දුර බැහැරට යන්න ඕන නැත්නම් පොඩක් පෞලෙන් ඈත් වෙලා ඉන්න වෙනවා. නොයකාරී තත්ත්වයක් නැත්නම් රැකියාව තුළ තිබ්බ කාර්ය බහුලත්වයේ කාලය ලොකු ගැටලුකාරී තත්ත්වන්න ඔය දේවල් ඔන්න අඩු වෙනවා. අන්න ඔබට ඒතර රැකියාව සහ පෞල් ජීවිතේ පොඩ්ඩක් සමබර කරගන්න 100%ක් නැතත් තරමක් දුරට සමබර කරගැනීමේ හැකියාවක් නිර්මාණය වෙනවා මේ කාල සීමාව තුළ ඇතිවන තත්ත්වය හේතු කරගෙන ඒක නිසාවෙන්ම වෘෂභ ලග්නයන්ට පහුගිය කාල සීමාවට සාපේක්ෂව මානසිකව යම්කිසි සැනසෙල්ලක් සහනයක් අත්වන මාසයක් තමයි මේ ජූලි මාසය කියලා මම මුලින්ම ඔබට සතුටින් කියනවා. හැබැයි අර ඒ දේ තුළ ඒ යහපත ඒ සරල සැනසීම හේතු කොටගෙන ඔබ වුණට වඩා ජීවිතය සරලව කරන්න උත්සාහ කරන්න යන්නත් එපා. මොකද මේ දේ තුළ ඔබට අර එන සහනය ඔබ යොදා ගන්න ඕන මේ දක්වා තිබුණු ප්‍රශ්න කැඩ ටික निराකරණය කරගන්න හේතු හොයාගන්න. හේතු සහ පීවර කියන්නේ හේතු හොයාගෙන ඒ සඳහා පීවරවල් ගන්න. එතකොට ඔබට අර ඉදිරි කාල සීමාව තුළ ප්‍රශ්න ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මම මේ කියන්න උත්සාහ කරන්නේ? මේ කාල සීමාව තුළ මේ මාසයේ විශේෂයෙන්ම මාසයේ 1 හා 2 අතර කාල සීමාව තුළ ඔබට අර පහුගිය මාස කීපෙම බලපෑපු හේතු වෙච්ච වැරදි හදා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ රැකියාව කියන තැනයි පෞලියද කියන තැනයි දෙකටම. අන්න ඒ නිසා මේ අවස්ථාව අපතේ යවන්න එපා. ඒක නිසා උපරිම උත්සාහ කරන්න මේ කාල සීමාව තුළ ඔබට මොන හරි ගැටලුකාරතාවක් දෙන එතනට මොකද්ද හේතුව? මොකද්ද ඔබට වැරදුනේ කියලා ඉස්සලාම හොයලා බලන්න. ඊට පස්සේ ඒවට අවශ්‍ය කරන පිළියම් යොදලා කටයුතු කරන්න යන්න. අනිත් පැත්තෙන් කතා කරලා මේ රැකියාව තුළ මම කියවන ස්ථාන මාරුවක් ලැබෙනවා කියලා. හැබැයි මේ ස්ථාන මාරුව සමහර අයට තරමක් දුරට ඒ ඔබ දුරදිග නොසිතා කරන තත්වයක් හේතු කොටගෙන තවත් බාධා වැඩි කරන්න හේතු කාරණා දැන් සමහරු අර දැන් මං කියන්නේ පෞල් ජීවිතවල පුංචි ගැටලුකාරී තත්ත්වයන් ටිකක් තිබ්බා කියලා. අන්න ඒ තුල ඇතිවිච්ච ආවේගී හේතු කොටගෙන ඔබ ඔන්න ස්ථාන මාරුවක් කියලා තිබ්බ ටිකක් දුරකට. අන්න ඒ හේතු කොටගෙන දැන් ඒ ස්ථාන මාරුව හම්බුනහම යන්න සිද්ධ වෙනවා. දැන් අර තිබිච්ච තත්ත්වන ටිකක් අර පෞල් ජීවිතේ තිබ්බ ගැටලුකාරී තත්ත්වන ටික මගහැරිලානේ. ඕන් දැන් යාන්තම් පෞල් ජීවිතේ හරියාගෙන ඉද්දී අරව කලින් ගත්ත වැරදි තීන්දුවන් නිසා පොඩ්ඩක් ඈත්ෙන්ද හේතු කාරණා වෙනවා. හැබැයි මේක ඔබ යහපත් දෙයක් විදිහට යොදා ගන්නත් ඔබට හැකියාව තියෙන බුද්ධිය මොකද දැන් ගැටලුකාරී තත්ත්වයන් සංසන්දනය කරගෙන ඒවා ටිකක් මැඩපැවැත්තිලා යන්නේ පොඩි తాවකාලික තත්ත්වයක් තුළ. හැබැයි මේ චුට්ටක් ඈත් වීම තුළ මේ කාල සීමාව තුළ ඔය විශේෂයෙන්ම මේ පෞල් වෙලා ඉන්න අමුසැමියන් අතර තියෙන ආරවුල්කාරී තත්ත්වයන් තුළට අර වැඩිවීම අඩු කරගන්න හැකියාව පොඩ්ඩක් දෙන්න ඈත් වෙලා ඉද දෙන්නගේ අගය දෙන්නට දැනෙන කාලයක් ඇති කර ගැනීම හැකියාව තේන ඔබ බුද්ධිමත් විය යුතුයි. මේ වෙලාව වෙන සියලු සිද්ධි ධාමයන් ඔබගේ ජීවිතයට යහපත් වෙන විදිහට වාසි වෙන විදිහට සකසා ගන්න. ඔබට පැහැදිලිව මම කියන දේ. ඒක නිසා හොඳට කල්පනාකාරී වෙන්න පෙරළුණු අත හොඳයි කියලා හිතන මේ කාලේ හැමදාම නෙමෙයි. හැමදාම පෙරළුණු අත හොඳයි කියලා හිතුවොත් ඒක තැන තමයි ඉන්නේ. මේ කාලේ පෙරලෙන්නේ කොහොමද පැත්තද? මේ පෙරලන පැත්ත තුල ඔබට තියෙන වාසි ඔබට තියෙන යහපත තේරුම් ගන්න මුලින්ම. ඊට පස්සේ අන්න ඒ යහපත් දේවල් හරියට ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් ඔබට ඉදිරිය අතිශයම යහපත් කරගන්න පුළුවන්. කවුරු ඔබට අසුබයි කිව්වත් ඔබට අයහපත් කිව්වත් මම කියනවා මේ දේවල් වල හරියට මේ යන කාල සීමාව තුළ වෙන දේවල් හොඳට මනසෙන් බුද්ධියෙන් තේරුම් අරන් කටයුතු කරොත් ඔය අසුබ දේවල් වෙනස් කරගෙන සුබ කරගන්න වෘෂභ ලග්න හිමියන්ට ප්‍රබලම වශයෙන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසාවෙන්ම මේ කටයුතු එහෙම කරන් යන අතරතුර ඔබ විශේෂයෙන්ම ඔබගේ ව්‍යාපාර හැසිරීම් රටාවම ඔබට මේ මතක ඇති මේ සෙනසුරු වක්‍රය ගැන වීඩියෝ එකක් වෘෂභ ලග්න හිමියන් පළ කරා මීට සති 2කට විතර කලින්. බලපන්න තිය අනිවාර්යෙන් බලන්න. මොකද ඒකේ කියන කතාවත් එක්ක මේ පිළිවෙත් ඒ කියෝ පිළිවෙත් අනිවාර්යෙන්ම අහලා කරන්න. මේ දේවල් තුල මේ ඔබට ලොකු වෙනසක් ඔබේ ජීවිතය තුළ කරගන්න පුළුවන්. ඉතින් ඒකෙන් මම කියනවා ඔබට යම්කිසි ආකාරයකින් අර ඔබ ඔබගේ ඉලක්ක දැන් කියන්නේ ව්‍යාපාර කටයුතු කරන්න යද්දී ඔබගේ ව්‍යාපාරය ගැන ඔබ උනට වඩා ටිකක් ලොකුවට අර දවසින් දෙකෙන් ෂණික ලාභ ලබන්න ඒ ලැබෙන ලාභ ටිකක් ලොකු ලාභ විදිහට දැවැන්ත ලාභ ලබන්න ඔබ උත්සාහ දරනවා. එහෙම නැතුව ගියොත් මේ දේවල් ඔබ මගෙන් අතහැරලා දාන පුසුලුසුලු ලාභ ලාරං කවද්දමට ගොඩ එන්න පුළුවන් උනේ. අන්න එහෙම තත්ත්වයක් තියෙනවා කියලා ඒ තත්ත්වය ඔන්න බුද්ධිමත් ලෙස ඔබ ක්‍රියාත්මක වෙලා අර ගහක් පැල කරලා ටික ටික වතුර දාලා පොර දාලා ලොකු කරලා පළ දාව ගන්න කාලයක් ගත වෙනවා වගේ ඔබ එක ස්ථීර අරමුණක් වෙනුවෙන් ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරොත් මේ කාල සීමාව තුළ හැබැයි අතරමඟදී නවත්තන්නවත් නෙමෙයි මේ දවසින් දෙකෙන් ඔබ බලාපොරොත්තු වෙච්ච උපරිම ලාභ ලබා අරගෙන ඔබ සපවත් ජීවිතයක් ඒකෙන් ගත කරන්න බලා මාසෙන් දෙකෙන් ප්‍රතිඵල ලබන්න හිතාගෙනත් නෙමෙයි. හැබැයි ඔබේ ජීවිතේ ඉදිරි ගමනදී අර ටික ටික ස්ථාවර වෙලා වසරක් දෙකක් යද්දී ඔබගේ ප්‍රධානම ආදායම් මාර්ගය කරගන්න බලාපොරොත්තු වෙන යම්කිසි ව්‍යාපාරයක් සුළුවෙන් මහ ලොකු ආයෝජන කරලා මේ පොඩියෙන් ආරම්භ කරන්න ඔබ උත්සාහ කරනවා නම් ඔන්න මේ මාසය තුළ ඒ ආරම්භය තුළ ඔබගේ සාර්ථකභාවය ඔබගේ ජයග්‍රහණය අත්කර ගන්න පුළුවන්. කලේ නම් නව ව්‍යාපාර ආරම්භීමේ ඉතාමත්ම සුදුසු කාලයක් මේ බුෂ බලක් නැහිමියන්ට මේ උදා වෙන ජූලි මාසය තුල හැබැයි ඒ දේවල් අර ෂණික ඉලක්ක මත පදනම් වෙච්ච නෙමෙයි දීර්ඝ කාලීනව ටික ටික දියුණු කරන් ගිහිල්ලා හැබැයි උපරිම තත්ත්වයට ඉහළම තත්ත්වයට ඔබ කවදා හරි යන නමත් ඔබ කරන නමත් ඔබේ නමත් ටිකක් මිනිසුන් අතරට යන විදිහේ ප්‍රබල පෙළේ ව්‍යාපාරයක් බරපත් කරගැනීම හැකියාව තියෙනවා. අන්න ඒක නිසා අද හෙට නෙමේ ඉලක්කය තව වසර දෙකක් ඉදිරියට තියාගෙන ටික ටික කරන් යන්න. ඒ තුළ ඔබට හොඳ ආයෝජනයක් කරන්න හැකියාවක් ලැබෙන මාසයක් මේ මාසය තුළ. ඒ වගේම මේ අතර පුංචි මුදලක් ඔය මොකක් හරි දායාදයකින් ලැබෙන තිබ දෙයක් හරි මෙතෙක් ආස නොලැබී තිබිච්ච ඔය අතිරික්ත ඔබගේ දීමනාවක් හරි රැකියාව තුළ හෝ නැත්නම් ඔබ රැකියාවෙන් සමහර රැකියාවලින් ඉවත් වීම ඊට කට තියෙනවා කියලා මම කියවනේ පවතිනවා කියලා. ඒ තුළ ඔබට ලැබෙන තියෙන යම්කිසි මොකක් හරි දීමනාවක් තුළ ටිකක් අර හොඳ මුදලක් ඔබේ අතර ලැබෙන කාලයක්. ඒ ලැබෙනවත් එක්කම ඒ ලැබෙන දේ හොඳ ස්ථාවර දෙයකට ආයෝජනය කරන්න ඔබට හැකියාව තියෙනවා. මම කියන්නේ ස්ථිර තැන්පත් වල බැංකු වලට දාන්න බැංකු වලට විතරක් දාන්න කියලා නෑ. ඔබට අර හැබැයි මෙහෙම ආවට කියලා මේ කාලේ තියෙනවා මෙච්චර දා ගානක් කරන ඔන්ලයින් මෙහෙම කරන්ද මාස තුනෙන් ගිය ගාන වගේ දෙගුණයක් වෙන පුළුවන්. ඒ වගේ අර සුරංගනා කතා ලෝක වලට අහු වෙලා වැඩි පොලියක් දෙනවා කියලා ඒවට දාන්න කියලා නෙමෙයි මම කියන්නේ. ඔබට මේ වෙලාවේ ඔන්න කොටස් වෙනද පොලිය ආයෝජනයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය ස්ථිර tempattu විදිහට භාණ්ඩාගාර බිල්පත් බඳුම් කර විදිහට ඔබට ආයෝජනය කරන්න පුළුවන්. ඒ වගේ කරන්න පුළුවන්. නැත්නම් හරිම විදිහට ඉගෙනගෙන තියෙනවා නම් අපිට පුළුවන් මේ ක්‍රිප්ටෝ කරන්සි වලත් ආයෝජනය කරන්න. හැබැයි ඒක හොඳ සිහියෙන් බුද්ධියෙන් දැනුමින් කරන්න ඕන දෙයක්. ඒ නිසා ආවට ගියර කරන්න එපා. එහෙම නැත්නම් මේ කාල සීම තුළ රම් මිල ටිකක් අඩු වෙන කාලයක්. ඒකත් එක්ක ඔන්න රත්තරන් මිල එක. හැබැයි මේ රත්තරන් මිල ගැන ඉදිරි හැසිරීම ගැන ලොකු අදහසක් මට නැහැ. ඒ නිසා ඒකත් ඔබ හිතලා බලලා නැත්නම් ඊඩමක් ඔය මොකක් හරි තව කාලයක් යද්දී ඒකේ වටිනාකම දෙගුණ වෙන දෙයක් ඔබ මිලදී ගන්න උත්සාහ කරන්න. නැත්නම් ස්ථිර tempatක් හරි දාලා මේ මුදල ස්ථාවර ධනයක් විදිහට ඔබට ආරක්ෂා කරගන්න. ඒ තුළ ඉදිරියේදී ඔබට අවශ්‍යතාවය සඳහා ඒ දේවල් අර ඕනම වෙලාවට පාවිච්චි කර බලාගෙන ඔබ ඒ දේවල් ඉතිරි කරනවා නම් මේ කාල සීමාව තුළ ඔබට ඒ ලැබෙන මුදලෙන් හොඳ ලාභ ඉපීමට නැත්නම් හොඳ ආයෝජනයකට යොදවීම තුළ ආයෝජන තුළ ලාභ ලැබීමට ඉදිරිය තුළ කාලයකට ගිහිල්ලා ඒ තුලින් හොඳ ආදායම් ලබන්න පුළුවන් තත්ත්වයක් පත් කර ගැනීම හැකියාවකුත් තියෙනවා. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කරොත් ඔබට මේ වෙලාවේ ගොඩාක් දේවල් සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි ආවට ගියර කරොත් නම් මොකද මේ කාල සීමාව තුළ ඒ පැත්තෙන් ඔබට ටිකක් ආර්ථිකමය වශයෙන් අපහසුතාව වෙනවා. හැබැයි මේ වෙලාවේ ඔබ බුද්ධියෙන් සහ අර හරි විදිහට කරන ආයෝජන තුළ ඔබ අර ඒ තුළ ඔබට සාර්ථක භාවයක් කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේක මේ ග්‍රහ පිහිටීම තුළ තියෙන්නේ ඔබට පණිවිඩයක්. ඒ පණිවිඩය මොකද්ද? හරි පාර යන්න. සරල කෙටි පාරවල යන්න එපා. කෙටි පාරවල යන්න ගියොත් ඔබ අමාරුයි. හරි විදියට හොඳ අත්විවරමක් එක හොඳ දැනුමක් එක යන දීර්ඝ පාරක ඔබට පුළුවන් මේ ලැබ සාර්ථක වෙන්න. ඕකයි සරලම කතාව. මේ දේවල් හොඳට තේරුම් ගන්න කටයුතු කරන්න. ඒ වගේ මේ රැකියා ස්ථාන තුල වුණත් ඔබට මේ පොඩි උසස් වීම වලට ආරාධනාවක් ලැබෙනවා. කියන්නේ ඔබගේ වෘත්තීමේ තත්වෙන් උසස් වීමට. හැබැයි ඒ සමහර තැන් ඔබට මේ දේ තුල ඔබට ලැබෙන දීමනා එකනේ. ඒ තැන ඉන්න තැන ඉඳලා උසස් වුණා කියලා ලොකුවට ඔබගේ දීමනා තර වෙන්නේ අර තනතුර විතරක් වැඩි වීමක් සිද්ධ වෙන්නේ. ඒත් එක්කම ඒ දේවල් තුළ ඔබට ටිකක් වැඩිපුර කාර්යබහුල වෙන්න ඉඩ තියෙන තියෙන දීමනාපුත් නැන්නේ. ඒ දේවල් හිතලා ඔබ ඒව ප්‍රතික්ෂේප කරන්න පෙළඹෙනවා. මෙහෙමයි. මම මේ මේදී හොඳට සැලකිල්ලෙන් අහගන්න. ඔබට කාල කළමනාකරණය කරගන්න හැකියාවක් තියෙනවා කියලා විශ්වාස කරනවා නම් මේ වෙලාවේ ආර්ථිකමය වශයෙන් යහපත් නැතත් ඔබ ඒ දේ බාර ගන්න, ඔබ අභියෝගයක් විතර බාර ගන්න උත්සාහ කරන්ද ඒක ඔබට ඉදිරියේදී ආර්ථික වශයෙන් දියුණුවක් අත් කරගන්න හැකියාව දෙනවා. මොකද ඔබ ඒකේ ටික දවසක් ඉඳලා ඔය ඔබට ලැබෙන මේ උපක්‍රමයක් කියන්නේ මේ ග්‍රහ පිහිටීම් තුළ ලැබෙන සමහරක් වෙලාවට අපිට අසුබයි කියලා හිතන ලැබෙන දේවල් සුබ විදිහට පෙරලා ගන්න ක්‍රමයක් මම කියන්න හදන්නේ ඔබට. මොකද ඒ වගේ වගකීමක් ලැබෙනවා නම් තනතුරක් ලැබෙනවා නම් ඔබ ඒක බාර ගන්න. බාරගෙන මාස 3 4ක් 5ක් 6ක් ඔය ඒ තනතුරේ කටයුතු කරන් යද්දී ඔබ ඒ ආයතනයේ උසස් තනතුරක ඉන්නේ. ඔබට ආර්ථික වශයෙන් පඩි වැඩිවීමක් වෙලා නැති වෙන්න පුළුවන්. පොඩි වැඩිවීමක් කරන්න. හැබැයි ඒ දේ උපයෝගී කරගෙන ඔබට ඉදිරියේදී වෙනත් ආයතනයක දැන් ඔබ ඉන්න අර තනතුර පෙන්නලා හොඳ විශාල වැටුපක් එක යන්න පුළුවන් මාර්ගයක් සකසා ගන්න හැකියාව දෙන. ඔන්න ඕකයි මම කියන අසුබ දේවල් කියලා පේන දේවල් අපි උපක්‍රමශීලීව අපේ පැත්තට වෙනස් කරගත්තොත් ඒවා අතිශයින් සුබකාරී විදිහට හසුරවා ගැනීම හැකියාවක් ඔබට දෙනවා. පැහැදිලිද? ඒක නිසා එහෙම बुद्धिमत्ता कटयु करන්න උපක්‍රමශීලීත්වය තුළ ඔබට ජයග්‍රහණයක්වත් කරගන්න පුළුවන් මේ සුළු කාලයයි තව පොඩි කාලයක් ගෙවෙන්න ඕන ඒ කාලෙත් එක තමයි පාස්තා යන වෘෂභලග්න මේ කියන තරම්ම ලොකු අපහසුතාවයකුත් නැහැ ඇත්තටම 160ක් 70ක් විතර ඔබට සුබ පැත්තක් තියෙන 40ක් විතර අසුබ දේවල් තියෙනවා ඒ දේවල් තුල ඔබ ටිකක් වැටුනොත් අනිත් පැත්ත කඩාවැටෙන ඉඩ තියෙනවා. අන්න ඒ දේ තේරුම් අරගෙන මම ඇයි මේ අසුබ දේවල් ටිකක් වැඩිපුර පෙන්වන්න උත්සාහ කරන්නේ? ඒ දේ වෙනස් කරගන්න. එතකොට ඒ 140ත් වෙනස් කරගත්තොත් අර සුබ 60ත් එක්ක ඔබ ජයග්‍රහී කෙනෙක් වෙන්න පුළුවන්කම නිසා. මොකද සාම්ප්‍රදායික ලග්න පලාපල කතන ඇතුළේ සුබයි අසුබයි 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 කියලා මට කිය යන්න පුළුවන්. සමහරු එහෙම බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ඇයි මම එහෙම කියන්නේ? එහෙම කරලා තේරුමක් නැහැ. පැහැදිලි වශයෙන්ම තේරුමක් නැහැ. හේතුව මේ දේවල් තුල ඔබ බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට නම් ඒ විදිහට ඕන තරම් ඉන්නවා මේ YouTube එකේ පුරාවට කට්ටිය. හැබැයි මට ඕනේ ඒ දේවල් තුළ තියෙන සැඟවුණු දේ ඔබට මතු කරලා පෙන්නලා ඔබගේ ජීවිතයට යම්කිසි ආකාරයක සාර්ථකත්වයක් ළඟා කරගන්න. ඔය අසුබයි කියන දේවල්, ඒ රාශිය කියන දේවල් සියල්ල පරදා ජය ගන්න පුළුවන් කියලා ඔබට දැනෙන්න හරියට. අනේ නිසයි මම මේ දේවල් ටිකක් දීර්ඝ වශයෙන් කතා කරන්නේ. නොගැලපෙනවා නම් ඒක ඔබට ගැටලුවක්. හැබැයි හොඳ බුද්ධිමත්ව කටයුතු කරන්න පුළුවන් කෙනෙකුට මේ දේවල් වලට ගොඩාක් වැදගත් කියලා මම දන්න නිසා කවුරු බැන්නා මම මේ ක්‍රමය වෙනස් නොකර යන්නේ. පෞල් ජීවිත ගැන කතා කරනකොට ඉතින් මම මුලින්ම කිව්වනේ දැන් පෞල් ජීවිතයේත් ලොකු ගැටලුකාර තත්ත්වයක් තුළ වුණා මේ රැකියාව පෞල් ජීවිතේ ටිකක් එකට ගැට්ටනේ හේතු කොටගෙන කියලා. හැබැයි මේ කාලසීම තුළ ඔබ තරමක් දුරට අර දැන් කාර්ය බහුලත්වයේ පහුගිය කාලසීම තුළ ඔබට අරුබුදයක් වුණාට මේ කාලසීම තුළ ඔබ කරන කඩ තුළ ඔබ තියෙන කාර්ය බහුලත්වයම නිසි කාල කළමනාකරණය කරගත්තොත් පෞල් ජීවිතය තුළ ඔබගේ අගය වැඩි වෙන කාලසීමාවක්. ඔන්න අර කාලින් තිබිච්ච අර හිතේ තිබිච්ච පුංචි අර දුක් දුම්නස් දෙන්න අතර තිබිච්ච නොගැලපීම් කාර්යතත් නිතරම අඩදාපර තත්ත්වෙන් චුට්ටක් අයින් වෙලා ඔන්න හැංගිච්ච ආදරයක් පොඩ්ඩක් මෝරන්න දරුලන්න පටන් ගන්න කාලසීමාවක් තමයි මෙන්න මේ ජූලි මාසයෙන් පස්සේ වෘෂභ ලග්නෙ උදාවෙන් පොඩ්ඩක් දෙන්න ඔන්න විවේකයක් ලැබුණාම පොඩ්ඩක් ඩේ අවුට් එකක් ගිහිල්ලා එහෙම නැත්නම් ඔය කෑම වේලක් ගන්න එළියට ගිහිල්ලා ඔය වගේ චූටි විදිහට පොඩ්ඩක් ආදරයෙන් ඉඳ උත්සාහ කරන පවුලක් විදිහට වෙනදට වඩා පොඩ්ඩක් දෙදෙනා අතර බැඳීම් තර වෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඉතින් ඒ තත්ත්වයට ඔබ තුලින් බාධාවක් එල්ල නොවන තාක්කල් ඒ පැත්ත හොඳයි. මොකද හේතුව ඔතන ප්‍රශ්නයක් ඇති වෙනවා නැති වෙන්නත් ඔබ තුලින්මයි. ඒක නිසා ඔය අනවශ්‍ය බැඳීම් හේතු කොටගෙන ඔය අනවශ්‍ය බැඳීම් කියන්නේ ඔබ මේ අනියම් සම්බන්ධතා පවත්වනවා කියන එකම නෙමෙයි. ඒකත් හේතුවක් විය හැකි. ඒත් හැමෝම නෙමෙයි. හැබැයි ඔබ නොදැනුවත්ව වෙනත් අය සමග ඕනට වඩා ගනුදෙනු කරන්න යෑම තුළ අන්න ඒ තුنين එන විස බීජ ඔබේ පෞද්ගලික ගැටලුවක් වෙනවා. සමහරට ඔබ හිතින් වරදක් කරන්නේ නැහැ. හැබැයි ඔබ හිතවත්කම් පාතන හැබැයි ඒ දේවල් ඔබේ පෞල් ජීවිතය ඇතුළට එද්දී විතක් විස පොවලයි එළියට දෙන අය දෙන්නේ. අන්න ඔය වගේ පිටින් ප්‍රශ්න ඇති කරන උත්සාහ කරන තත්ත්වයක් පෙන්වුම් කරනවානේ. ඒ දෙයට ඔබ කල්පනාකාරී වෙන්න. මොකද ඔබට වටින්නේ ඔබේ පවුල නම් ඔබට ඒ දේ තුළ සාර්ථකත්වයක් ඉහළට යෑමනේ බලාපොරොත්තු. ඒකනේ මෙච්චර දවසක් මේ ප්‍රශ්න හැලැපිලි මැද්දේ ඔබ කාගෙන ගමනක් යන්න උත්සාහ කරන්නේ. අන්න ඒක නිසා වෙන්න ඔබ සැලකිලිමත් වෙලා කටයුතු කරන් යන්න. ඔන්න මේ தත්ත්වය තුළ ඔබට මේ දේවල් මැඩ පවත්වාගෙන යන්න අර ඔබ අනවශ්‍ය විදිහේ වෙනත් අයත් සමග ඔබ සමාජශීලීත්වයත් එක්ක ඔය ලොකුවට ඔබ හිතින් නැතත් අර පවතන සම්බන්ධතා ඔවුන් වැරදි විදිහට තේරුම් අරගෙන ඔබට පහසු කාලේන ප්‍රශ්න ඇති කරන්න ඊට කඩ තියෙන නිසායි මම මේ දේවල් මුලින්ම කිව්වේ. පොඩ්ඩක් අර ගොනා හැරෙද්දි හැරෙන්නේ මොනවද කියන එක ඔබ තේරුම් ගන්න උත්සාහ කරන ඊටත් වඩා අනවශ්‍ය විදිහට අනිත් අයත් එක්ක උන්ටට මේ කාල සීමාව තුළ මුහු වෙන්න යන්න එපා. තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන අනිත් අයත් එක්ක හිත හොඳින් තියාගෙන ගමනක් යන උත්සාහ කරන්න. ඒ තුළ ඔබට පුළුවන් මේ පෞල් ජීවිතය තුළත් ඔන්න කාලයකට පස්සේ යහපත් ලෙස පවත්වා යන්න. හැබැයි අර කැපකිරීම ඔබ කළ යුතුමයි. අධ්‍යාපනකට දුර කතා කරලා මේ කාල සීමාව තුළ ඔන්න ඔබට අධ්‍යාපනය තුළ හදාගන්න සුවිශේෂී කාර්යයක් උදාහරණ මේ ජූලි මාසයේ විශේෂ මැද භාගයේ වෙද්දී ඔබට මේ අධ්‍යාපන කටයුතු තුළ වෙනකට වඩා ටිකක් ඌමනාව වැඩි වෙනවා. ඒ තුළ ඔබට කටයුතු කරන් යද්දී අර මෙහෙම මේක తాවකාලික තත්ත්වයක් නිසාවෙන් මේක හොඳට හිතලා ගන්න. ඒ ගැම්ම පවත්වන්න උත්සාහන ඔබ දැන් සැලසුම් කරන ඔබගේ අධ්‍යාපන කටයුතු ඒ දේවල් මෙන්න මේ විදිහට මේ විදිහට කාලසටහනක් හදාගෙන හරි උද්‍යෝගයෙන් ආරම්භ කරනවා. හැබැයි ආරම්භ කළත් ඒ දේවල් දවස් කීපයක් පවත්වන්න යද්දී ඔබ නැවතත් ආයේ ඒ දේවල් වලින් බැහැර වෙන ඒ කාලසටහනෙන් එළියට ගිහිල්ලා ඒ දේවල් හරියට සාපේක්ෂව කරගන්න බැරුව යන තත්ත්වයක් පෙන්වුම් කරනවා. අන්න ඒක හින්දාම මේ දේ හොඳටම සැලකිලිමත් වෙන්න වෘෂභ ලග්නයෝ දරු දැරියෝ විශේෂම දෙමාපියොත් අහගෙන අපේ වෘෂභ ලග්නෙ මේ පාසලන වාසේ දරු දැරියෝ ඉන්නවනම් මේ වෙලාවේ ඔවුන්ගේ මනස ඒකාකාරීව පවත්වා යන්න ඔබ උදව් කරන්න. ඒකට හේතු වෙන කාරණා ඔබත් මෙහෙම දෙකුත් තියෙනවා. මේ දරුවන්ගේ මේ අර යහපත ආරම්භ කරපු දේ ඉදිරියට පවත්වා යන්න බැරි හේතු වෙන කාරණා කීපයක් මම කියන්නේ. එකක් ඔවුන්ගේ ඇත්තටම දෙන උමනාවක් නැතිකම කම්මැලිකම වෙන්න පුළුවන්. හැබැයි බරපතල ලෙසම පවුල තුල හෝ බාහිර දෙයක් තුල ඔවුන්ගේ මනසට යම්කිසි ආකාරයකට ටිකක් තද බල ලෙස ගැටලුවක් එන්න ඉඩ තියෙනවා. නැත්තම් අර නිතර ගෙදර දොරවල් වල අම්මලා තාත්තලා අඩදාබර ඇති කරන්නේ නැත්නම් ගෙදර සද්ද බද්ද වැඩි අර දරුවට ඒකට කරන් යන කටයුතු එපා වෙනවා. අන්න ওই වගේ කාරණා. එහෙම නැත්නම් බාහිර කෙනෙක් මේ දරුවවට යම්කිසි ආකාරයකින් සම්බන්ධ වෙලා ඔන්නේ දරුවට ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරනවා. කෝ ඒ දරුවට නොතේරෙන ඔබට කියන්න බැරි කාරණාවක හිර වෙන තත්ත්වයක් පෙන්වන්න කරනවා. බිය වෙන්න එපා. මේක දරුවට රැබිටිලි කරලා දේවල් ගන්න උත්සාහ කරන්න යන්න එපා. ඔබ දරුවා තුලින් මේ දේ ආදරය තුලින්ම ඒ දේවල් මතු කරගන්න උත්සාහ කරනවා. ඒ තුල අන්න ඔබ වෙන ඔබ තුල වෙනස් වෙන දේවල් තමයි වෙනස් කරන්න. මොකද මේ දරුවෝ මේලා ගන්න ගැම්ම ඔවුන්ට දිගටම කරන් යන්න හැකියාව ලැබුණොත් ඔවුන්ට අධ්‍යාපන තුල හොඳ ජයග්‍රහණ අත් කරගන්න හොඳ අධ්‍යාපන කටයුතු තුල ස්ථාවර භාවයක් ඉහළට යන්න හැකියාවක් තියෙනවා. ඒ தත්ත්වය ඔවුන්ගේ මනස තුලින් ගිලිහෙන්න නොදෙන්න දෙමාපියනුත් යම් කාර්යභාරයක් කරන්නම වෙනවා. ඒකෙන් දරුවොත් අහන් ඉන්න මේක මෙහෙමයි. කොයි බාහිර දෙයක් මේ වෙලාවේ ඔබට වඩා වටින්නේ මොකද්ද? මේ වෙලාවට වඩාත්ම වටින්නේ අධ්‍යාපනය. මේ දේ තුළ ඔබගේ අනාගතයේ යහපත් ලස්සන අනාගතයකට නම් අධ්‍යාපනය යහපත් ලෙස ලැබිය යුතුමයි. ඒක නිසා ඔබට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දෙමව්පියෝ එක්ක කිසිම පැකිලීමෙන්තරව විශ්වාසවන්ත ඉන්න දෙමව්පියෝ කියන්න. කායික අනිත්‍ය තම දරුවෝ ඔබට තියෙන ප්‍රශ්න බරපතල ප්‍රශ්න වෙනත් අයත් එක්ක ඔබ කියන්න යන්න එපා. මොකද හේතු වෙන්නේ කාරණා ඔබ ඔවුන් විශ්වාස කර සමානට ඔවුන් වෙනත් වෙනත් ලාභ ප්‍රයෝජන ඔබ තුලින් ගන්න උත්සාහ කරා වේ ඒවා පාවිච්චි කළා. ඒ නිසා ඔබට ඉන්න හරිම කෙනා එකම ළඟම යාළුවා වෙන්නේ මේලයි අම්මා තාත්තා. ඒ නිසා මොන ප්‍රශ්න තිබ්බත් අම්මලා තාත්තට කියලා ඒ දේවල්ට උත්තර සමහර විට ඔබට හොයාගන්න බැරි අමාරු උත්තර අම්මලා තාත්තලා හරි සරලස හොයලා දෙයි. ඒ නිසා කල්පනාකාරී වෙලා හරි ගැටලුකාරී තත්ත්වෙ මිදලා අරම ආරම්භයක් ලැබපු දේ කරන් යන්න ඔබට සාර්ථක වෙන්න ප්‍රබල වශයෙන්ම පුළුවන්. ඒ වගේම උසස් අධ්‍යාපන හදාරණයටත් කියන දේ මේකයි. බාධක මැදින් ඔබට හොඳ ගමනක් තියෙනවා මේ වෙලාවේ. බාධක මැද නවතින්න උත්සාහ කරන්න එපා. බාධක ඔබේ ජීවිතේ පන්රයක් කරන් යන්න මේ කාලේ. මොකද හේතුව මේ වෙලාවේ සරල ලේසියෙන් ඉහළ ජයග්‍රහණත් කරගැනීමක් නෙමෙයි තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ ජයග්‍රහණ තියෙනවා. ඒ ජයග්‍රහණ අත් කරගෙන ඔබ පොඩ්ඩක් බාධක බින්දගෙන ටිකක් කට්ට කාගෙන යන්න ඕන. ඒ දේ තුල සාර්ථක වෙන්න පුළුවන්. සමහරට ඔබට ලොකු ශිෂ්‍යත්වයක් ලැබිලා විදේශගත වෙන්න පවා හැකියාව ලැබෙනවා මේ කාලසීම තුළ. ඔබේ මේ බාධක ඔක්කොම ඔබට එන පරීක්ෂණ කියලා ඔබ හිතන්න. එතකොට කටයුතු කරන්න. ඒ තුල ඔබේ ජීවිතය තුළ ඔබට ලැබෙන අර ඔබගේ ස්ථාවර භාවය වගේම ඔබගේ ජීවිතයට ලැබෙන පන්නරයත් එක අතින් එනවා. ඒ වගේම අර පැත්තෙන් ඔබට ජයග්‍රහණත් අත් කරගන්න පුළුවන්. ඒක නිසා වෙන්න ඔබ වෘෂභ ලග්න හිමි අය තරුණ තරුණිය විශේෂයෙන්ම ඔන්න මේ කාලසීම තුළ ඔබගේ ඉලක්ක වශයෙන් ඔබ ඉලක්ක කරගෙන යන රැකියාවක් හෝ මොකක් හරි දෙයක් ඉලක්ක කරමින් අධ්‍යාපනය හදාරනවා. මේ කාලසීම තුළ මොකක් හරි කෝස් එකක් හරි නැත්නම් යුනිවර්සිටි වල කැම්පස් වල ඉන්න අය වෙන්න පුළුවන්. ඒ හැමදේම බාධක ආවත් ඔබ ඒ අධිෂ්ඨානයෙන් කරන් යන්න. ඒකේ අවසානයේ ඔබේ ජයග්‍රහණය. ඒ වගේම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ කාලසීම තුළ හැබැයි හොඳට කල්පනාවෙන් ඒ දේවල්වලට මුදල් වියදම් කරලා දිසා ඒ දැන් ඒ ඒජන්සිස් වලට සම්බන්ධ වෙලා ආයතන පිටරට යවන ආයතන ගැන හොඳට හොයලා බලලා කරන් යන්න යෑමේ හැකියාවක් තියෙනවා. හැබැයි මතරමගදී ඔය තනහානි කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒක නිසා ඒ දේ මගහැරන් හරි ක්‍රමයටම යන්න උත්සාහ කරන වැරදි ක්‍රම මගින් ගිහලා ඔන්න ගියාට පස්සේ මොන හරි කරගන්න පුළුවන් කියලා නිකන් රටකට පනින්න උත්සාහ කරන්න එපා. ඒ තුල නම් ඔබට මේ කාලසීමා තුළ අත් වෙන්නේ තනි ක්‍රම අතරමං වීම පමණයි. ඒ දේ හොඳට කල්පනාකාරීව හරි විදිහට ඉලක්කගතව යන්න. එතකොට මේ සුසුකන් සපුරාගෙන ඔබට එතකොට මේ විදිහට හිතා ගන්න බැරි විදිහට ඔබට සාර්ථකත්වයක් අත් කරගැනීමේ ප්‍රබල හැකියාවක් පවතිනවා. මේ කාලසීම තුළ ඔබට මේ රෝගී තත්ත්වයන් ගැන කතා කරොත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. මේ කොන්ද පිටකොන්ද ආශ්‍රිතව පුංචි වේදනාකාරී තත්ත්වයන් වගේම අස්ති මිදීම් තත්ත්වයන් නැතිවෙන ඉඩකඩ පවතිනවා. නිතර කොන්දේ රුදක් අක එක්කමක් එනවා. ඔන්න ඔය තත්ත්වයන් පෙන්වුම් කරන නිසා ඔන්න ඒ දේවල් ඔබගේ කටයුතු වලට බාධාවක් නොවෙන්න නම් ඔබේ මූලික අවධිය මේ සඳහා හොඳ ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර සඳහා යොමු විය යුතුමයි. ඒ නිසා මුල් අවධියම මේ දේවල් වලකා ගන්න උත්සාහ කරන්න නෑ. කමන්නේ තාම පොඩියට ලොකුට දැනෙන්නේ නෑනේ. ඕක මගහැරලයි කියලා කරන් ගියොත් ඕක ඔබට තද බල වෙලා ඔබගේ මාසයක් දෙකක් නාස්ති වෙන තත්ත්වයටපත් වෙන්න ඉඩ කඩ පවතිනවා. මේවා සුළුවෙන් තිබ්බට පස්සේ බරපතල තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒක නිසා මූලික අවදියම ඒවට කටයුතු කරන් යන්න. අනිත් පැත්තෙන් ඔන්න බෙහෙත් වර්ග විෂ වෙන්න, මාත්‍රාවල් වෙනස් වීම, නොසලකීම් නිසා මාත්‍රාවල් වෙනස් වීම වෙන්න පුළුවන්. ඒක නිසා දෙවරක් තුන්වරක් හරියට බලලා මේ වෙලාවට ගන්න තියෙන උදේහවන උදේහව පෙති 1යි නම් පෙති 1යි, පෙති භාගය නම් පෙති භාගය, පෙති 2යි නම් 2යි. නැත්නම් අරක පෙති දෙකක් තියෙන මේක එක පෙත්තයි, අරකෙන් එක පෙත්තක් බීලා මේකෙන් දෙකක් බොන්නේ බීලා ප්‍රශ්න ඕවා වගේ තත්ත්වයක් නැති වෙන එක තියෙනවා. මේ සරලවම මම කියුවේ ඒක ඔබට තේරුම් යන්න. නිසා ඖෂධ ගැනීමේදී ඖෂධ කියන්නේ උනට වඩා ඕන දෙයක් නෙමෙයි. ඒ නිසා සැලකිල්ලෙන් කටයුතු කර යන්න. ඒ තුල ඔබට සාර්ථක වෙන්න හැකියාව තියෙනවා, නිරෝගීභාවය ඇති කරගන්න හැකියාව තියෙනවා. නිරෝගීකම තමයි පරම ලාභය. අපි කොච්චර මුදල් පසුප සම්බා ගියත් ඒ දේවල් දැන් මුදල් පසුප සම්බායන්න අපි මහන්සි වෙන වැඩ කරන්න ඕන. ඒ දේවල් කරන්න ඔබේ සෞඛ්‍ය ගැටලු આવොත් ඔබට ඒ දේවල් වලට බාධා ඇල් වෙනවා. ඒ නිසා සෞඛ්‍ය යහපත් තියෙද්දි ගොඩාක් දුරට ඔබගේ අධ්‍යාපනයකට සාර්ථක වෙනවා. ඔබගේ ව්‍යාපාරික කටයුතු, ඔබගේ රැකියා කටයුතු සාර්ථක වෙනවා. ඔබගේ පෞල් ජීවිතය සාර්ථක වෙනවා. නැත්නම් අර දන්වැල වගේ තමයි සෞඛ්‍ය කියන දන්වැලේ පුරුකණන් ශක්තිමත් භාවයෙන් නැතුව ගියොත් අර දන්වැලම කඩලා යන එක යනවා. කොච්චර ශක්තිමත් භාවයෙන් තිබ්බත් හේතුව හැම අතටම බාධක එල්ල වෙන ප්‍රබල හැකියාවක් තියෙන නිසා වෙන්න. අනිත් පැත්තෙන් කතා කරොත් මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම ඔබට ඔබ කරන කටයුතු තුළ ඔබට අනතුරු ඔබ විසින්ම කරගන්න ඉඩ කඩ තියෙන සමහරක් වෙලාවට අර පොඩ්ඩක් පීඩනය දරා ගන්න බැරි මං කියන කාර්යබහුල වෙනවා. නැත්නම් පෞල් ජීවිතය තුලත් හිතා ගන්න බැරි විදිහට අර මං කියවනේ අර කොච්චර යහපත වුණ සතුට ආවත් අර හැමදේම ටිකක් අලුයට ගිනි පුපුර වගේ තියෙනවනේ. අන්න ඒ වගේ ශනික අවස්ථාවක් හේතු කරගෙන ඔබ ඔබගේ ජීවිතේට යම්කිසි අනතුරුදායක දේවල් කරගන්න ඉඩ තියෙනවා. ඒ වගේ මෝඩ වෙන්න උත්සාහ කරන්න එපා. මේ කාල සීමාව තුළ ප්‍රශ්න වලින් පැනලා ගිය කවුරුත් දිනලා නැහැ. ප්‍රශ්න වල මූණ දීපු මිනිස්සු දිනලා තියෙන්නේ. ඒ දේවල් තුළ ඔබ හිතා ගන්න බැරි සමහරක් වෙලාවට ඔබට ප්‍රශ්න වගේ එන්නේ ඔබේ ජීවිතේ ගොඩ දාන්න එන අර වෙස්වලාගත් ආශිර්වාද. අන්න ඒ දේවලට පොඩ්ඩක් මුහුණ දීලා බලන්න. එතකොට ඔබට මේ දේවල් තුල යහපත ළඟා කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් තුල වෙනසක් කරගන්න නම් අනිවාර්යයෙන්ම ඔබ ඡන්ද පිළිත, මෝර පිළිත, කන්ද පිළිත, සූර පිළිත උදෑසන අවදිච්ච ගාම රාත්‍රී නින්දර පෙර අහන්නම ඕන, ශ්‍රවණය කරන්න හෝ සජ්ජන කරන පුරුද්දක් කරගන්නම ඕන. පුළුවන් නම් මේ සූටි වලට යන්න පළවෙනි ප්ලේලිස්ට් එකේ තියෙන ඕවා අතිශයම නිවැරදි උච්චාරණ සහිතව අපි පටිගත කරලායි පිරිත්. ඒ දේශනා ඔබ උදෑසන අවදිච්ච ගමන් ඇඳේ ඉඳලා ඊයර්ෆෝන් එක කනේ තියන ඒවා ශ්‍රවණය කරන්න. මෝර පිරිත, ඡන්ද පිරිත, සූර්ය පිරිත, කන්ද පිරිත ඒගොල්ලන්ටම සද්බුදු වන්දනාවත් එකතු කරගන්න. ඒ දේ එහෙම අහලා ඊට පස්සේ ඔබ ඇඳේ ඉඳන්ම මෛත්‍රී භාවනා කරන්න. සියලු සතුන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා තුන් වතාවක් කියලා එළියට බහලා වැඩේ කරන ඔබ සාමාන්‍ය පරිදි කටයුතු කරන් යන්න. මේ හැමදාම එකම දේ කියනවා කියලා සමහරු කියනවා. ඉතින් දේ තියෙන බෙහෙත ඒක නම් ඒ බෙහෙත හරියට කරන තාක් කාලයක් ඔබට ඒක සුවය ලැබෙන්නේ. හැබැයි හරියට කළොත් සුවය ලැබෙනවා. නැතුව වෙනසක් කියලා බෙහෙත් වෙනස් කරන්න මට බැහැනේ. බඩේ අමාරුවට ඔළුව කැක්කමට දෙන බෙහෙතක් දෙන්න බැහැනේ. එහෙනම් බඩේ අමාරුවට දෙන මේ බෙහෙත හැබැයි ඔබ ඒක හරියාකාරව ගන්න නැත්තම් ඔබ හරියාකාරව ගන්නකම් මට මේ කියන්න වෙනවා. ආයෙ වෙන බෙහෙත් ඕන වෙන්නේ නැහැ. මේව හරියට කරනවා. ඒ නිසා ඒ විදිහට කටයුතු කරා යන්න. ඔබටම හිතා ගන්න බැරි විදිහට කාලයක් ගත වෙද්දී ඔබේ ජීවිතේ සාර්ථක වෙයි. ඔබට අර්බුද කියලා තිබිච්ච ප්‍රශ්න ගැටලු හැම දේ තුලම මිදීම ලැබෙවි. ඔබ බලාපොරොත්තු නොවුණු ආකාරයේ ඔබ අනතුරු වලින් ගැලවෙවි, ජයග්‍රහණත් කරගනීවි. අන්න ඒ දේ කරන්න. ඒ වගේම හවසටත් රැයටත් නින්දර පෙර ඒ විදිහට මේ පිරිත් එක ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනා කරලා නිදා ගන්න. ඔක පුරුද්දක් වශයෙන් කරයි යන්න. මම විස්තරාත්මකව ගැන කියලා ඇති. අර සෙනසුරු වක්‍රය මේ සති දෙකකට කලින් දාපු වීඩියෝ එක. ඒක අනිවාර්යයෙන්ම ආපනතේ අහන්න. ඒත් එක්කම නිවස තුළ තියෙන ওই ප්‍රශ්න කරතුරු කාලේ කටයන් ගැටලුකාරී තත්ත්වයන් වලින් මිදීම ළඟා කරගන්න ඔබට කරන් තියෙන උපරිම දේ තමයි ධම්මචක්කම්පවත්තන සූත්‍රය. නිතර ඔබගේ නිවසේ ඇහෙන සලස්සන එක. මොන හෝ නියම තිබ්බත්, මොන ඇස්සකට වාදෝෂය තිබ්බත්, මොන කොරිවිය කරලා තිබ්බත් ඔබට ඒ තුළ අනිවාර්යම ජීවිතේ ජයග්‍රහණයක් කරගන්න පුළුවන්. ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. අනිත් තමයි මම මේ පහුගිය වීඩියෝ එකේ කියන්නේ ඔය සෙනසුරු වක්‍ර වීඩියෝ එකේ කිව්වා මේ සෙනසුරු දවස්වල කරන බෝධි පූජාවක් තමයි කරන විදිහත් එක්කම ඒක අනිවාර්යෙන් අල ඒ විදිහට කරන්න පුළුවන් නම් ඒ විදිහටම සිකුරාදා සෙනසුරු දවස් දෙකේ මේ මාසයේ කරන්න උත්සාහ කරන්න. අර කිව්වේ මාස 5ක් දක්වා කරන කතාවන්නේ. මේ තුල මේ මාසයට ඒ විදිහට ඒ කියපු එළඟ තෙල් පහන් දැල්ලලා ඒ විස්තරාත්මකව මම කියලා තියෙ වීඩියෝයේ ඒක ඔබ උපරිම උත්සාහ කරන්න සිකුරාදා සෙනසුරු දවස් දෙකේම කරන්න. ඒ වගේම රුවන්වැලිසෑය ගාවට යන්න පුළුවන් අර ගිහිල්ලා කරන්න පිළිවෙතක් ගැනත් ඒකේ වීඩියෝ එක කියලා ඇති. ඒ දේත් අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම අපි හැමදාම කරන මාසයේ ආරම්භයේදී කරන දේ. ඒකත් ඔබ දන්නවා දැන්. මම වැඩි විස්තරාත්මක කියන අවශ්‍ය නැහැ. ඔබ පළවෙනිදා සූර්යෝදාන වේලාව ඉස්සලම දැනගන්න ඕන. ඒක කරන්න ඔබ ඉන්න රට නගර යනුව තමයි හොයා ගන්න ඕනේ. ඔබ ගිහලා Google එකේ සර්ච් කරන sunrise කියලා දිනේ ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඉන්න තැනට ඒ සූර්යෝදයන වෙලාව පළවෙනිද දැනගන්න පුළුවන්. ඒ වෙලාවට කලින් පැයකට විතර කලින් අවදි වෙලා මුලින්ම ඔබ කරන්න ඕනේ මුලින්ම පිරිසිදු වෙන්න හොඳට නාලා කරලා ඊට පස්සේ තමන්ගේ ආගමික දහමට අනුව ආගමික වතාවල් ටික කරලා ඔබ ඊට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න ඕන අර ගෙදර ලිප දැල්වන එක. ඒක ලිප ගෑස් ලිපක් වෙන්න පුළුවන් ඕන විදිහට කමන දැල්වලා ඒක කිරිබත සකස් කරගන්න ඕන. ඒක ඔබම කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ගෙදර කෙනෙක් ලවා කරලා කිරිබත අනුභව කරලා මම ඉක්මනින් කියන්නේ දැන් ගොඩක් කල් කියලා හැමෝම දන්න නිසා නොදන්න කෙනෙකුට ටිකක් දැනුම් ගන්න කොලයක් අරගෙන ලියන්න මේ මාසෙ ඔබ බලාපොරොත්තු වෙන මේ වියදම් ටික ලියන්න ඉස්සලා ඒ ටික ලියන්න ඔක්කොම ආහාර සඳහා මෙපමණයි මෙහෙමයි මෙහෙමයි කියලා අධ්‍යාපනයේද ගමනාගමනයේද සෞඛ්‍යද හැම එකම ලියලා ඉතිරිය සඳහාත් පොඩි ගණක් කරලා ලියලා ඔබ එකතු කරන්න. එතකොට ඔබට එනවා ආසන්න ආගයක් මේ මාසේ ජීවත් වෙන්න ඔබට අවශ්‍ය කරන මුදල. ඉතින් ඔබ මේ පිළිවෙතට අමතරව දැන් මේ මුදල ලියාගත්තට පස්සේ ඔබ උපරිම උත්සාහ කරන මාසෙ තුළ වේදන් තුළ මේ ලියපු ගාණ දැන් ආහාර සඳහා ලියපු ගාණ අභිභවයන්ට දෙන්න එපා. රුපියල් 500ක් හරි අඩු කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම ගමනාගමනයේ හැම දේ තුළම ඔබ ඉතිරියක් කරගන්න උත්සාහ කරන්න. වැඩි ඒක අභිභවයන් නම් දෙන්නම එපා. ඒතර මේ ඉතුරු වෙන ටිකත් අර ඉතුරු කිරීමේ කියන දන්ට දාගෙන අපිට ඉතුරු කරගන්න පුළුවන් එකක්. හැබැයි මම මේ කියන්නේ යන්නේ එතකොට අර දීවට පස්සේ සූර්ය උදා වෙන වෙලාවට ඔබ ගිහිලා නැගිටින දිශා බලාගෙන මුලින්ම සූර්ය දේවයන් නමස්කාර වේවා කියලා නමස්කාර කරලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්න. මේ මාසය සඳහා ජීවත් වීමට මට මේ වගේ ආසන්න මුදලක් අවශ්‍ය වෙනවා තියෙනවා. ඉතින් එහෙනම් මේ දේවල් තුල මම කරන රැකියාව තුල මම කරන ව්‍යාපාර තුල ආදායම් මාර්ග තුල මේ දේවල් අත් කර ගැනීමට හැකියාවට ලැබේවා. ඒවට එන ලැබෙන බාධා සෞඛ්‍ය මේ වශයෙන් වෙන්න පුළුවන් කාලගුණ දේශගුණ කාර්ය වශයෙන් වෙන්න පුළුවන්. නැත්තම් මොකක්කෝ දේශපාලනික ප්‍රශ්න නැත්නම් අනිත් අය ඇති කරන බාධා අනතුරු කරදරයක් වෙන්න පුළුවන්. ඔය හැම දේ තුළම එන බාධාවල් දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එලෙසම මාව නිරෝගී වෙන්න මගේ පවුලේ සියලු දෙනා නිරෝගී වෙන්න කියලා ප්‍රාර්ථනා කරන. මා පමණක් නොව මාගේ පවුලේ පමණක් නොව මේ ලෝකේ ජීවත් වෙන සෑමට මේ මාසය තුළ ඒ තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම හැකියාව ලැබේවා. සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ මේ මාසේ කටයුතු කරන් යන්න. ඔක ටිකක් දීර්ඝ කාලීනව කරන් යද්දී මාසයක් දෙකක් ගත වෙද්දී ඔබට ඔය තුල හිතා ගන්න බැරි ජයග්‍රහණ ඔය කියපු ඉලක්ක වල හරි සරලව ළඟා වෙන්න පුළුවන් බාධා වලින් මිදෙන්න පුළුවන් තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ තුල ඔබට යහපත් ලෙසම ජයග්‍රහණයක් කරගන්න පුළුවන්. මේ දේවල් කරන්න. ඉතින් අනිත් පැත්තෙන් අර මාසෙට එක දවසක් දිවාහාර වේල ඔබ निराහාරව ඉඳලා ඒ වේල කන්න නැති කෙනෙක් වෙනුවෙන් දෙන්න. ඒක හරි වැදගත් දෙයක්. මොකද අපි සසරේ කරපු අකුසල් නෙමෙයි අපල ලෙස අපිට පරිසම් දෙන්නේ. එහෙනම් මේ අකුසල් යටපත් වෙන්න ඔබ निराහාරව දුක් විඳීම තුළ ඔබට අකුසල් යටපත් ගෙවෙනවා. ඒත් අනිත් පැත්තෙන් ඔබ මේ කනවිත කෙනෙකුට පරිත්‍යාග කිරීම තුළ ඔබට කුසලෙකුත් එකතු වෙනවා. මේව මහා බලගත දේවල්. ඔය මර්ධන ක්‍රියා කියන දේවල් හැමදාම කිව්වත් ඒව හරියට කරොත් ඔබ අනිවාර්යයෙන්ම සාර්ථක වෙන නිසා මම මේ කියන්නේ. මේ දේවල් ටික කරන් කටයුතු කරන් යන්න. ඔය තුළ ඔබට සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම අඟහරු වශයෙන් සුවදුල දිනවල වල නිර්මාණයෙන් උත්සාහ කරන්න. ඒ තුළත් ඔබට යහපත ළඟා කරගත හැකි. ඒ වගේම සෙනසුරු වක්‍රයේ කියපු බෝධි පූජා ටික, විෂ්ණු දෙවියන්ට පූජා ටික ඒව හරියටම කරන්න හැකි අය, කැමති අය. ඒකින්ද ඒ දේවල් කරන්න. කිතුණු කතෝලික අය ඒ කිව්වා වගේම හැමදාම ජපමාලේ කියන උත්සාහ කරන්න අම වශයෙන් බ්‍රහස්පතින්දා සිකුරා සෙනසුරාදා කියන දින තුළ ඒවත් කියන උත්සාහ කරන්න. පවුලක් ඉදිරිය එකතු වෙන්න බැින හැකි කට්ටිය එකතු වෙලා හෝ තනියම හෝ සුද්ධ ජපමාල උච්චාරණය කරලා බ්‍රහස්පතින්දා රාත්‍රී 11:12 අතර සුද්ධ පැයකට කරන එදාට එක්පරුශීලයේ රැකලා මේ දේවල් මහා ලොකු දේවල් නෙමෙයි කාටවත්. හැබැයි මේ දේවල් කිරීම තුළ හැම දේ තුළම තියෙන මේ මනසට එන ධනාත්මක භාවය, මනසට කියන්නේ මනස තුළ නිකුත් වෙන තරංගත වලට ධනාත්මක භාවය, ඕරා එකට එන ධනාත්මක භාවය. එතකොට ඒ ධනාත්මක භාවයට පුළුවන් විද්‍යාත්මකව ඒ ඔබේ අපල උපද්‍රව හෝ ඒවා වෙනත් වෙනත් කටයුතු වෙන ඍණාත්මක දේවල් ශුන්‍ය කරන්න. එතකොට ධනාත්මක භාවය වැඩිච්ච ගාම ඔබට හැමදේම එන ප්‍රතිඵලය ධනාත්මක වෙනවා. ඔන්න ඔය දේ කරගන්නයි මේ විද්‍යාව තුළ මේ ආගම දහම කියන දේ වැදගත්කම තියෙනවා. ආගමට වඩා දහම කියන දේ. ඒ නිසා බෝධි පූජා කරන්න කතෝලික අයද කවුරුත් ඒක ඒ තුළ වරදක් දකින්න එපා. ඔබටත් කරන්න පුළුවන්. මොකද මේ බෞද්ධ දහමක් මිසක් ආගමක් නෙමෙයි. එතකොට බෝධි පූජාවක් කියන භාවනාව සමහරව නම් මොකද්ද මේ ගස් ගල් වලට වඳින්න කියන්නේ කියලා. ගස් ගල් වලට වැඳින්නම කියව නෙමෙයි කියන්නේ. එතන ඒ ගස් ගල් උත්තේජනයක් කරන් ජීවිතේට යහපත් භාවනාවක් කරන්න කියලා කියන්නේ. අර බුද්ධිමත්තුන් එක තර්ක කරන්න පුළුවන්. යම්කිසි දෙයක් තේරුම් කරලා දෙන්න පුළුවන්. බුද්ධිමත් නොවන එකත් පුළුවන්. ඒගොල්ලන්ට යමක් තේරුම් කරලා කරන්න කියන්න පුළුවන්. හැබැයි තමන් බුද්ධිමත් කියලා හිතන් ඉන්න බුද්ධිමත් නොවන අයට තමයි මේක හරි ගැටලුවක් වෙලා තියෙන්නේ. මම එහෙම කියන්න කැමති නෑ. නමුත් මම මේ වෙලාවේ කියනවා. ඒක නිසා බොරුවට විද්‍යාව මිත්‍යාව ගැන තර්ක කරන්න යන්න එපා. මේ හැම දෙයක් තුළම උත්තේජන. දෙවියෝ කියන්නේ උත්තේජනයක් අපිට. ඒතර විද්‍යාව තුළ උත්තේජන ඔය ගන්න අපි දුවද්දී අර ශරීරයේ ශක්තිය වෙනවා කියලා අපි ග්ලූකෝස් ගන්න. ඒ වගේ උත්තේජ. ඒ වගේ තමයි මේක මනසට දෙවියලා අපිත් එක්ක ඉන්නවා කියුවා හිතුනොත් අපිට එතකොට ශක්තිය ලැබෙනවා. කවුරුත් නැත්තත් අපිට දෙවියෝ ඉන්නන්න. ඒ තුල උත්තේජන දෙවියෝ හිටියත් නැතත් උත්තේජනක්. ඒ ශක්තිය තුල ගිහිලා කරන දේවල් හරියනවා. අන්න ඒකයි වටිනාකම තියෙන්නේ. අන්න ඒ දේවල් තුල ඒ කටයුතු කරන්න උත්සාහ කරන්න. ටිකක් දීර්ඝ වුණා. ඉතින් මේ තත්ත්වය තුළ ගමනක් ගියත් වෘෂභ ලග්නෙ වෙන කවුරු අපලෑ කිව්වත් මම කියනවා සුබම සුබ කාලයක් උදා කරගන්න. මේ මාසයක් විතර නෙමෙයි ඉදිරි කාලයක් දීර්ඝ කාලිනව සුබ අත් කරගැනීමේ හැකියාවක් ඔබට පවතිනවා. ඒක නිසා මේ කීප දෙයක්ම කරලා ඔබ ජීවිත ජය ගන්න. මේ ඉදිරි මාසයේ ජූලි මාසයත් ඉදිරි කාලයත් යහපතින් යහපත උදා වෙන යහපත් සිතුම් පැතුම් සබ යන සුබම සුබ මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමනේ දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. වෘෂභ ලග්නෙ ඔබට තෙරුවන් සරණයි.